අයිබෝන් ඔයාලා මේක දුරන්නේ වටපිට YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ පොඩ්ඩක් වෙනස් මාතෘකාවක්. ලෝකේ මේ වෙනකොට බොහොමයක් මත්ද්‍රව්‍ය වර්ග විකිණෙනවා. ඉතින් ඒ අතර නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය වර්ග බොහොමයක් තියෙනවා. මේ අතර විනාශයේ මහා අඳුරු සෙවණැල්ලක් විදිහට හඳුන්වන ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍ය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ මත්ද්‍රව්‍යයට ක්‍රිස්ටල් මෙත් කියන නම භාවිතා කරාට ගොඩක් අය මේක අඳුරගන්නේ අයිස් කියන නමින්. ඉතින් ඒකට හේතුව තමයි මේකට තියෙන වියලි අයිස් වල පෙනුම. ඒ නිසා තමයි මේකට අයිස් කියන නම භාවිතා කරන්නේ. කොහොම වුණත් අද වෙනකොට විවිධ ස්වරූපවලින් මේ ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍ය නිකුත් වෙනවා. ක්‍රිස්ටල් මෙත් එහෙම නැත්නම් මේ අයිස් කියන මත්ද්‍රව්‍ය ලෝකේ ගොඩක් ජනප්‍රියත්වයට ලෝකේ ගොඩක් කතාබහට ලක් වෙන්නේ බ්‍රේකින් බෑඩ් කියන රූපවාහිනී කතාමාලාවේ ඉන්න වෝල්ටර් වයිට් ගේ චරිතය නිසා. ඉතින් ඒකෙදි වෝල්ටර් වයිට් කියන චරිතේ රසායන විද්‍යා ගුරුවරයෙක්. ඉතින් එයාට තියෙන බුද්ධිය පාවිච්චි කළා, එයාට තියෙන දැනුම පාවිච්චි කළා ක්‍රිස්ටල් මෙත් මත්ද්‍රව්‍ය හදලා ලොකු ජාවාරම් කරුවෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ හා සම්බන්ධ කතාවක් තමයි මේ බ්‍රේකින් බෑඩ් කියන රූපවාහිනී කතාමාලාවේ අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ගොඩක් අයගේ කතාබහට ලක් වෙන්නේ මේ ක්‍රිස්ටල් මෙත්, එහෙම නැත්නම් අයිස් කියන මත්ද්‍රව්‍ය. ඉතින් ඒ විදිහට වෝල්ටර් වයිට් කියන චරිතෙන් මේ ක්‍රිස්ටල් මෙත් ගැන ගොඩක් අය දැනගත්තට මේ ක්‍රිස්ටල් මෙත් වල ඉතිහාසයේ අවුරුදු 1800 ගණන් දක්වා විහිදෙනවා. ඉතින් මේක හරියටම හොයාගෙන තින්නේ 1993 මෙත්ඇම්ෆෙටමින් කියන නමින් දෙවන ලෝක යුද්ධ සමයේ සටන් කරපු සොල්දාදුවන්ගේ ක්‍රියාශීලීත්වය වැඩි කරන උත්තේජකයක් විදිහට මේක ඒ කාලෙදී භාවිත කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට ඇමරිකාව වගේම රුසියාව කියන ගොඩක් ධනවත් රටවල් වල ඉන්න කාන්තාවන් මේ ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍යයට ගොඩක් අබ්බැහි වීමකට ලක් වෙලා තියෙනවා. හිතාගන්නවත් බැරි තරමින් මිල අධික නිසා මේක ජනතාව අතර ගොඩක් ප්‍රසිද්ධියට ලක්ුනේ නැහැ. හැබැයි අනිත් මත්ද්‍රව්‍යත් එක්ක බලද්දි මේ ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍යයට හොඳ ඉල්ලුමක් මේ වෙනකොට හැදිලා තියෙනවා. ඇත්තට මේ ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍ය භාවිත කරොත් මොන වගේ ප්‍රතිඵලයක් ලැබේ? తాවකාලික සන්තෝෂයක්, ආත්ම විශ්වාසයක් වගේම ශක්තිමත් සහ ප්‍රබෝධමත් ඇති වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම. ඉතින් මේ తాවකාලික මායාවට මුව වෙලා අපේ ශරීරයට විශාල හානියක් කරන්න මේ ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍යයට හැකියාව තියෙනවා. මේ මත්ද්‍රව්‍ය භාවිත කරාම නිින්ද අපෙන් ටික ටික ඈත් වෙලා යනවා. ඒ වගේම අපිට කිසිම කෑමක් කන්න බැරි තරමට අප්පිරිය වෙනවා. ඒ වගේම නිතර නිතර වමන යාම වගේ ලෙඩ රෝගවලට ලක් වෙන්නටත් සිදු වෙනවා. මේවා භාවිත කරාම පසු කාලීනව ගොඩක් දරුණු ලෙඩ රෝගවලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේ පුංචි පුංචි ලෙඩ රෝගවලින් පටන්ගෙන ටික කාලයක් ගියාම අපේ කටේ දත් හැලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපේ ඇඟේ තියෙන පටක ටික ටික විනාශ වෙනවා. ඉතින් ඒ විදිහට පටක විනාශ වීම පටන් ගත්තට පස්සේ අපේ මොලේ ටික ටික විකෘති වීමකට ලක් වෙනවා. ඊට පස්සේ තමාට තමන් කවුද කියලා අඳුරගන්න බැරි තරම් මනස විකෘති වෙනවා මේ ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා. ඉතින් මේ වගේ ගොඩක් මිනිස්සු ජීවත් වෙනවා අද වෙනකොට හිරගෙවල් වල. අපේ ශරීරයේ තියෙන පටක, ඒ වගේම ලේ විනාශ කරගෙන යන මේ ක්‍රිස්ටල් මෙත් වල අවසාන ඉලක්කය තමයි මොලේ. මොලේට දරුණු විදිහට හානි කරාට පස්සේ අවසානයේ අපිව මරණය දක්වා ගෙනිනවා මේ ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍ය. ඉතින් ඒ මරණය කිසිම කෙනෙක්ට වළක්වන්න බෑ. කොහොම වුණත් මේ වගේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා අපිට ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙනවා සහ කෙටි කාලෙකින් අපිව මරණයට ලක් වෙනවා. මේ මත්ද්‍රව්‍ය හඳුන්වන්නේ පළවෙනි පන්තියේ මාරක මත්ද්‍රව්‍යයක් විදියට. අපි පුංචි කාලේ දිගෙනගෙන තියෙන හැම දෙයක්ම ඔගේ අතේ දුරින් තියාගන්න ඕනේ කියලා. හැබැයි අතේ දුරින්වත් තියාගන්න හොඳ නැති දේවල් තමයි මේ මත්ද්‍රව්‍ය කියන දේවල්. ඉතින් මේ වගේ මත්ද්‍රව්‍ය එකපාරක් දෙපාරක් පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම බැහැවීමකට ලක් වෙනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් අපේ ජීවිතේ ලං කරගන්න හොඳ නැහැ. මොකද අපිට විඳින්න තියෙන ජීවිතේ විඳවන්න වෙන නිසා. ඉතින් අද අපි මේ වීඩියෝ ඔබ වෙතට අරගෙන ආවේ මේ ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍ය කුමක්ද කියලා ඔයාලට හඳුන්වලා දෙන්න. මේ විදිහේ අලුත්ම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තු වෙන සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක ඔයාලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම් වෙමු. සියලුම දෙනාට සුබ දවසක්.